පාලනේ ස්වරූපයේ දැන් මම ඔයගලන්ට මෙතෙක් කියලා දුන්නනේ කොටස් දෙකක් පාලනේ ස්වරූපේ මම කියලා දුන්නා පාලන ආයතන කියලා දුන්නා ඒකනේ අර මුලින්ම ඔයගල ලියාගත්තේ පාලන ආයතන කියලා ඊළඟට සමාජ සුබ සාධනය කියලා දුන්නා සමාජ සුබ සාධනය කියලා දුන්නා ඊළඟට දැන් මම කියලා දෙනවා මේකේ ඊළඟ කොටස මේ අසල්වැසි රාජ්‍ය කියන්නේ අන්තර්ජාතික සම්බන්ධතාවය අසල් වාසී රටවල් සමග තියෙන සම්බන්ධතාවය එතකොට ඒක හරි වැදගත් මොකද මේ දැන් අපි දන්නවා අද කාලේ වුණා ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතාව ඒ ගනුදෙනු ඒව තියෙන්න ඕනේ එතකොට තමයි අපි එකිනෙකා මත යැපෙන තත්ත්වයක් මත එහෙම තිබුණේ. ඉතින් එදා කාලයේදී නොයෙකුත් ආක්‍රමණ එන්න පුළුවන් පරසතුරු ආක්‍රමණ මේ වගේ දේවල් වලදී ඒ සම්බන්ධතාව තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අතීතයේ අපේ සම්බන්ධතාව තියලා තියෙනවා. හොඳයි. අපට දැන් ඒකටත් ඕන කරන්නේ මොනවද? දැන් අපි මේ ඉතිහාසය ගැන කතා කරද්දී අපට උමනා කරනවා විභාගයක් වෙලාවකදී මේ උත්තර දෙන්න කර්ම මොනවද අපි ගන්න කියන්නේ. එතකොට අපි ඒකටත් කරුණු පහක් ගමු. දැන් අපි කලින් ගත්ත කරුණු හතරක්. අර සෞඛ්‍ය ශේෂ්ඨ කරුණු හතරක් ගත්තේ. දැන් මේකේ ගන්න කරුණු පහයි. මොකද අපි කරුණු කොච්චර තිබුණත් අපි ටිකක් කරගත්තාම අපට කරදරයක් නැහැ. අපට ඌමනා ප්‍රමාණිති වුණාම ඇති. ඌමනාවට වැඩි ඌමනා නැහැ. දැන් අසල්වාසි රාජ්‍ය සමග තිබිච්ච සම්බන්ධතාව ගත්තාම රජවරුන්ගේ තිබිච්ච සම්බන්ධතාව කීපයක් කියවෙනවා. අපි ඒ ටික බලමු. පළවෙනි උදාහරණය දැන් මේක තමයි අසල්වාසි රටවල් සමග සම්බන්ධතාව කියන එක තමයි මේකේ මාතෘකාව රාජතාන්ත්‍රික සම්බන්ධතා අපි මෙහෙම ගමු රාජතාන්ත්‍රික සම්බන්ධතා විදේශ සම්බන්ධතා එතකොට මෙන්න මේ සම්බන්ධතාවල පළවෙනි උදාහරණේ මම ගන්න පළවෙනි උදාහරණ ගත්තාම බලමු මේ ගජබාරජ්ජුරුව පළවෙනි ගජබාරජ්ජුරුව පළමුවන ගජබාරජ්ජුරුව පළවන ගජබාහු රජ්ජුරුව චේර දේශයට ඉන්දියාවේ චේර දේශයට ගිහිල්ලා ඒ දේවාලයක් විවෘත කළා තියෙනවා පත්තිනි දේවාලයක් විවෘත කළා තියෙනවා ඒ කියන්නේ අපේ රජ්ජුරුවන්ට එහෙට ආරාධනා කළා තියෙන්නේ ඒගොල්ලගේ දේවාලයක් විවෘත කරන්න අපි රටවල් දෙක අතර තියෙන සම්බන්ධතා දියුණු කර ගන්න ඕන නිසා ඒ එන ගමනේදී මේ පළවෙනි ගජබාරජ්ජුරුවට පත්තිනි සලඹගෙන යෑමයි කියලා කියනවනේ ඉතින් ඒක තමයි මේ උදාහරණය මේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබුණ බව පළවෙනි ගජබාරජ්ජුරුව ඉන්දියාවේ චේර රාජ්‍යයට ගිහිල්ලා ඉන්දියාවේ චේර රාජ්‍යයට ගිහිල්ලා පත්තිනි දේවාලයක් විවෘත කිරීම පත්තිනි දේවාලයක් විවෘත කළා ඉතින් මේකෙන් අපට පැහැදිලි වෙන දේ ඔයගොල්ලෝ කියන්න ඕන පැහැදිලි වෙන්නේ මොකද්ද එකෙන් අපට පැහැදිලි වෙනවා අපේ දෙගොල්ල රටවල් දෙක අතර තියෙන සම්බන්ධතාවය ඊළඟට තව හොඳ උදාහරණයක් තියෙනවා පළවෙනි ගජබාරජ්ජුරුව වගේම තවත් පළවෙනියෙක් ගමු. අපි දෙවණියට ගමු. පළවෙනි පළමුවන විජේබාහු රජුරු. ඒ රජුව පොළොන්නරුවේ. පළවෙනි විජේබාහු රජුරුගේ සම්බන්ධතාවල ස්වරූප කීපයක්ම ගන්න පුළුවන්. අපට උදාහරණ ගණනාවක්ම තියෙනවා. පළවෙනි විජේබාහු රජුරුව මේ එකක් මම කියන්නම් දැන් පළවෙනි කාරණේ ගත්තොත් රජුරුව මේ ඉන්දියාවේ කාලිංග දේශයෙන් විවාහයක් කරගන්නවා අගබිසව ගෙනගෙන ඒ කියන්නේ තිලෝක සුන්දරී කියලා කුමාරිකාව විවාහ කරගන්න පළවෙනි ගේබාවු රජතුමාගේ විවාහ සම්බන්ධ කාලිංග දේශයෙන් කුමාරිකාවක් විවාහ කර ගැනීම
ඊළඟට කාලිංග දේශයෙන් ඒ විවාහය කරගෙන බිසවක් ගෙන ආවා වගේම රජුරෝ නැගණිය විවාහ කළ දෙනවා පාණ්ඩ්‍ය දේශයට. එතකොට ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙනවා. පාණ්ඩ්‍ය දේශයට තම නැගණිය පාණ්ඩ්‍ය දේශ කුමාරයෙකුට තම නැගණිය විවාහ කර දී. මේක රාජාංශික සම්බන්ධතාවයක් නිකන් විවාහ සම්බන්ධතාවයක් විතර නෙවෙයි. ඒ නිසා රජුරුවත් එක කාලිංග දේශයත් හිතවත් වුණා, පාණ්ඩ්‍ය දේශයත් හිතවත් වුණා. ඒක පළවෙනි ජේබාව රජුරුව මේ අනිත්‍යයත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය මොනතරම්ද කියලා තියෙනවා. ඊළඟට මේ රජුරුව සම අපූර්ව වැඩක් කළා තියෙනවා. ඒක තමයි මේ රජුරුවන්ට පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ පොළොන්නරුවේ දළදා මාලිගාවේ ආරක්ෂාව වෙයිලක්කාරය කියන්නේ ඉන්දියානු හමුදා බටහිරට බාර දෙන්න. මේක දළදාවේ අයිතිය රජකම හා සමාන. රජකම ලැබුණා වගේ තමයි දළදාව නැති වුණොත් රජකමත් නැති වුණා වගේ. ඒතකොට දළදාවේ රැකවරණය සඳහා විශ්වාසීතර කියන්නේ කවුද? ඉන්දියාවෙන් ආපු වෙයිලක්කාර බටේ. ඒ කියන්නේ මේ තිබිච්ච සම්බන්ධතාවයේ දැඩි බව. තුන්වෙනි කාරණේ තමයි දළදා මාලිගයේ පොළොන්නරුවේ දළදා මාලිගයේ ආරක්ෂාව ආරක්ෂාවට වේලයිකාර බටයින් පත් කිරීම. එතකොට ඒක ලොකු කාරණයක්. දැන් ඔයාලා ලියනකොට ඔයාලත් මතක තියාගන්න ඕන. උදාහරණ නිකන් ලියන විතරක් නෙවෙයි. මෙහෙම දෙයක් කරන්නේ රජකම හා සමාන දළදාව තමයි ආරක්ෂා කරන්න දෙන්නේ. ඒ කියන්නේ විශ්වාසය කියන එක. ඒ විශ්වාසය. ඊළඟට අපි ගමු තවත් කාරණයක්. තුන්වෙනි කාරණේ විදිහට අපි තව රජ කෙනෙක් ගමු. තව රජ කෙනෙක් ගමු. අපි බාතිකාභය රජුරෝ බාතිකාභය රජතුමා. අපි දන්නවා බාතිකාභය රජතුමා. බාතිකාභය රජුරෝ රෝමෙන් රතුපබළු ගෙන්නලා රුවන්වැලි සෑය අලංකාර කළා තියෙනවනේ. එතකොට ඒකෙත් අපිට මොකද්ද පේන්නේ? ඒ වෙනද සම්බන්ධතාවයක් වගේම. එතකොට ඒ තිවිච්ච රාජතාංශික සම්බන්ධය. රෝමය කියලා කියන්නේ ළඟ තියෙන රටක් නෙවෙයි, රෝමානුක දේශය කියලා කියන්නේ ඈත තියෙන අපරදිග රටක්. ඉතින් ඒ වගේ රටවල් එක්කත් රජුරෝ සම්බන්ධතා තියාගෙන තියෙනවා. බාතිකාභය රජතුමා රෝම දේශයේ රෝමයේ රතු පබළු ගෙන්වා මේ රුවන්වැලි සෑය, මම පොඩි අකුරු ලියන්නේ පොඩ්ඩක් බලාගන්න ලං කළා, රුවන්වැලි සෑය අලංකාර කළ බව සඳහන් වන මහාවංශය. එතකොට අදටත් ඒ බාතිකාභය රජුගේ පිළිරුවක් රුවන්වැලි සෑයඟ තියෙනවා. දැන් ඔන්න උදාහරණ දැන් අපි තුනක් ගත්තා. මං කොහොනේ උදාහරණ පහක් කියලා කියනවා කියලා. එතකොට පළවෙනි ගජබාරජ්ජුරෝ චේරදේශයට ගිහිල්ලා පත්තිනි දේවාලය විවෘත කරනවා. ඉතින් සම්බන්ධතාවය පළවෙනි ගජබාරජ්ජුරුන්ට කාරණා තුනක් කියනවා. තමන් විවාහ කරගන්නවා කාලිංග දේශයෙන්, නැගදී විවාහ කර දෙනවා පාණ්ඩ්‍ය දේශයට, දළදා මාලිගාවේ ආරක්ෂාව බාර දෙනවා වෙයිලක්කාර බටයින්ට. ඒක පළවෙනි ගජබාරජ්ජුරුන්ට මේ කාරණා තුන. ඊළඟට බාතිකාභය රජුරෝ රෝමේ රතු පබළු ගෙන්නලා තියෙනවා. දැන් කාරණා තුන. එතන හතරවෙනි කාරණේ හයවන අග්ගෝ රජතුමා හයවන අග්ගෝ රජතුමාගේ කාලෙදී චීනයත් එක්ක 20 වතාවක සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා, දූත සම්බන්ධතාවය. ඒ කියන්නේ අපෙන් දූතයෝ රජුරෝ යවලා තියෙනවා 20 වතාවක්. එතකොට දූතයෝ 20 වතාවක් යවුවා කියලා කියන්නේ ඒ රජුරෝ පාලනය කරපු කාලේ ලොකු කාලයක් නෙවෙයි, කිටි කාලයක් පාලනය කරන්නේ, ඒ අවුරුදු 20ක වගේ කාලයක්. ඒ කාලේ මේ 20ක නෙවෙයි, ඊට වඩා අඩු කාලයක්. මේ ඒ කාලය තුල 20 වතාවක් දූත මෙහෙවර ඉදිරියට තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධකම් චීනයත් එක්ක. එතකොට මේ චීනයත් එක්ක තිබිච්ච හොඳ සම්බන්ධතාවය. 6 වෙනි අග්ගෝ රජුරුන්ගේ චීනයට
විසිවතාවක් දූතයන් යැවීම. දැන් ඔන්න අපට ආවා හතර දිනේ මං කිව්වේ පහයි කියනවා කියලා. ඉතින් ඒක උගලන්ට දැන් පාඩම් කරගන්න පුළුවන් පහක්. මේ දැන් මම පස්සේ එකක් කියලා ආයි අපි චුට්ටක් පාඩම් කරලා මේ පාණි ස්වරූපය අවසන් කරමු. දැන් පස්වෙනි කාරණේ තමයි අරාබි ඉතිහාසඥයෙක් වෙච්ච අල් බලසුරි කියනවා එයාගේ වාර්තාවල සඳහන් කරලා තියෙනවා රතු කැට දිවයින කියලා එකක්. ඒ ලංකාව. ඒතර ලංකාව රතු කැට දිවයින කියලා කියන්නේ ඇයි? රතු කැට ඒගොල්ල මේ රටෙන් අරගෙන තියෙන කියන්නේ මැණික් වෙළඳාමේ ඉදිරිය තියෙනවා. එතකොට අපිත් එක්ක සම්බන්ධතාව මේ අරාබි ජාතිකයෝ අතීතයේ ඉඳලම තිබිලා තියෙනවා. එතකොට ඒකත් අපි ඒගොල්ල අතර තිබිච්ච සම්බන්ධතාවයට හොඳ උදාහරණයක්. ඊළඟ කාරණයක් ගත්තොත් කවුද අපි කිව්වේ අල් බලසුරි කියලා කියන්නේ අරාබි ඉතිහාසඥයෙක්. එයාගේ වාර්තාවල සඳහන් කරනවා මොකක්ද ලංකාව රතු කැට දිවයින කියලා. රතු කැට දිවයින ලෙස අප රට හඳුන්වා තිබීම. උඩ දැන් අපි තව සටහනක් එකතු කරගත්තා. දැන් එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මොනවද? මේ රජවරු හතර දෙනායි අරාබි ඉතිහාසඥය ගැන පහක්නේ. මොකද්ද මේ රජවරු හතර දෙනා? පළවෙනි ගජබා, පළවෙනි විජේබා, පළවෙනි ගජබා, පළවෙනි විජේබා. ඊළාට බාතිකාභය හයවන අග්ගබෝධි. බාතිකාභය හයවන අග්ගබෝධි. ඊළාට අල් බලසුරි ඉතිහාසඥය. එතකොට අපි මේ පහම එකපාරට මතක තියාගෙන කිව්වොත් අපි අහක බලාගෙන කිව්වොත් දැන් කොහොමද කියන්නේ? පළවන ගජබා, පළවන විජේබා. පළවන ගජබා, පළවන විජේබා, බාතිකාභය, හයවන අග්ගබෝධි. හයවන අග්ගබෝධි. ඊළඟට අල් බලසුරි ඉතිහාසය. දැන් අපිට පුළුවන් ද කියලා බලන එක. පොඩ්ඩක් නැවතිලා බලන්න. මට පුළුවන් ද මේ පහ? ටික වෙලා කරනකොට තුනක් මතකයි. ඊපස් අනිත් දෙක මතක් වෙන්නේ නැහැ. ඉතින් ආයි පොඩ්ඩක් බලනවා. බලුවහම හරි හරි දැන් මතකයි. එතකොට පුළුවන් වෙනවා. එබැයි ඒකත් ටික කාලෙටයි මතක තියෙන්නේ. ඒක නිසා සටහනක් තියෙනවා. සටහන ඉලියල් තියා ගන්න ඕන. ඒක නැවත පාඩම් කරන්න ඕන. ඊළඟට ඒ කට්ටියත් එක්ක සම්බන්ධ සිද්ධිය. පළවෙනි ගජබා රජුව චේර දේශයෙන් පත්තිනි දේවාලයට ගිහිල්ලා ඒක චේර දේශයේ පත්තිනි දේවාලය විවෘත කරපු එක. ඊළඟට පළවෙනි ගජබා රජුගෙන් කාරණා තුනයි. කාලිංග දේශයේ කුමාරිකාවක් ගෙන්නා ගැනීම, නැගණිය පාණ්ඩි දේශයට විවාහ කර දීම, ඊළඟට වේලක්කාර හමුදාවට තමන්ගේ උතුම් දළදා වහන්සේගේ රැකවරණය ආරක්ෂාවට පත් කිරීම, ඊළාට බාතිකාභය රජුණන් රෝමේ රතු පවුලු ගෙන්නලා තියෙනවා, ඊළාට හයවනක් බෝ රජුරුව චීනෙට විසි වතාවක් මේ අයවල තියෙනවා. අල් බලසුරි ලංකාව රතු කර දිවේ කියලා තියෙනවා. ඒත් මේවා කියන්නේ ඔක්කොම මොකටද? මේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය පෙන්වන්න උදාහරණ. අපි අර කලින් ගත්ත සමාජ සුභ සාධනයේ සෞඛ්‍ය අංශයට ගත්තා වගේ දැන් අසල්වැසි රටවල් සම්බන්ධ සම්බන්ධතාවය කියන්නේ. දැන් අපට ගොඩක් වෙලාවට මේවා පුංචි ප්‍රශ්න වලටත් හදන්න පුළුවන්. අපි එහෙම බලුවොත් කාලිංග දේශයෙන් කුමාරිකාවක් ගෙන්වාගෙන විවාහ කර ගැනීමත්, දන්දමාලිගේ ආරක්ෂාවට වෙලක්කාර බටයින් පත් කිරීමත් සිදුවේ කුමන රජතුමාගේ කාලයේද කියලා අහලා උත්තර තුනක් දුන්නුදින් පළවෙනි ගජබා, පළවෙනි ජේබා, බාතිකාභය, හයවන අග්බෝ කියලා උත්තර හතරක් දෙනවා. එතකොට අපට ඒ උත්තරයට යන්නත් පුළුවන්. ওই විදිහට හැම කීම ওই වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැතුව දැන් අපට ඕකෙන් ලොකු ප්‍රශ්නයක්. දැන් මේ කොටස ඉවරයි. පාණි ස්වරූපේ ඉවරයි. එතකොට දැන් අපිට ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපේ පැරණි සමාජය තුළ පාලනය පැවති ස්වරූපය කෙබඳයි පැහැදිලි කරුණු දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. අපිට එහෙම කිව්වහම අන්න අපට ඒ කරුණු දෙකට ගන්න පුළුවන් අර කලින් ගත්ත පාලන ආයතන ගත හැකි කලින් පාඩම් වල ඒවත් ඕන නැහැ එකතු කරගත හැකි බුද්ධිමත් ළමයින්ට. ඊළඟට සමාජ සුබදා දිනය ගැන කියලා ওই කරුණු දෙක පැහැදිලි කරලා ලියන්න පුළුවන්. 10 පන්ති 30ක් අමාරුවේ. ඒවට දැන් ඔයගොල්ලෝ පළවෙනි වාරය ඉවර කරපු නිසා ඒත් පුළුවන් වෙයි. පාලන ආයතන කියලා සමාජ සුබදා දිනය කියලා ලියලා. හැබැයි ඒ ලියනකොට මතක තියාගන්න මගේ මේ කෙටි සටහන ටික දික් කරලා ලියන්න. ඒ කියන්නේ පළවෙනි ගජබා රජු ඉන්දියාවේ තේර රාජ්‍යයට ගොස් පත්තිනි දේවාලය විවෘත කළා. එහෙම ලියලා හරියන්නේ නැහැ.
ඒක ලියන්න ඕනකොට අපි කොහොමද ලියන්නේ පළවෙනි ගජබා රජතුමා එදා ඉන්දියාවේ චීන රාජ්‍යයට ගොස් පත්තිනි දේවාලයක් විවෘත කළේ රටවල් දෙක අතර තිබුණ සම්බන්ධතාවය නිසාය සම්බන්ධතාවය නිසාය පළවෙනි විජේභාව රජුරෝ කාලිංග දේශයෙන් කුමාරිකාවක් විවාහ කරගත්තේ අපේ රටවල් අතර ඥාති සම්බන්ධතා ගොඩනගාගෙන රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට එතකොට ඒ වගේ ඒ සිද්ධියත් එක්කම පොඩ්ඩක් වාකි දික් කළා ලියන්න ඕන අපි පාඩම් කරගන්නකොට මේ විදිහට පාඩම් කරගන්න එතකොට අපට පුළුවන් අර කලින් කිව්ව කාරණා දෙකේ කෙටි ප්‍රශ්න වලට ඊළඟට අසල්වැසි රටවල් සමග සම්බන්ධතාවට මේ ටිකත් බලාගත්තාම පාලනයේ ස්වරූපය අවසන් කරන්න පුළුවන් අපි ඊට පස්සේ මේ පාඩමේ තව තියෙනවා කොටස් තව දෙකක් තිබුණානේ ඒකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා නවත්වනවා ඊළඟට තව පුංචි මතක් කිරීමක් කරන්න ඕන දැන් 10 පන්ති අයට මගේ පන්තියෙන් ළමයින්ට මම කොටසක් කරලා තියෙන සිතියන් කියන එක මං සිතියන් අභ්‍යාසයකොත් 10 11 දෙගොල්ලන්ට පොදු එකක් විදියට මේ වීඩියෝ එකෙන් පස්සේ ඇතුළත් කරනවා මම බලාපොරොත්තු වෙනවා ළමයි මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගනී කියලා ඒ ප්‍රයෝජනේ ගන්න බව මට තේරුණොත් මම තව තවත් උනන්දු වෙලා මං මේ දේ දිගටම කරලා ඕගොල්ලන්ගේ අතටපත් කරනවා මොකද මේක පැය භාගකට මේ කාලේ හදා ගන්න ගියාට ලොකු කාලයක් අපර ගත කරන්න වෙනවා මේකේ අර උගන්නල යනවා වගේ නෙවෙයි ලොකු කාලයක් ගත කරන්න වෙනවා ඒකට උදව් කර ගන්න අය උදව් කර ගන්නත් වෙනවා විභාගෙ කරන දුවෙක් තමයි වීඩියෝ කරන්නේ ඉතින් අර පාඩම් කරන්නත් නැහැ ඒ නිසා අපි ඊළඟ කොටස සිතියන් එකකින් හම්බ වෙමු මේ පාඩමේ කොටසත් එකෙන් පස්සේ මම දාන ඒක 10 11 දෙකටම පොදුවේ තමයි සිතියන්ක දාන හොඳයි